අපි දැන් කතා කරන්න හදන්නේ මැප් ප්‍රොජෙක්ෂන් ගැන සහ කෝඩිනේට් සිස්ටම් ගැන. මුලික වශයෙන් අපි මේක තමයි චාට් එක. අපි කතා කරමු මුලින්ම ඩිස්ටෝට් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් 3D තමයි ලොග් වල තියෙන්නේ. ඒක 2D විදිහට හරවන එක තමයි මේ මැප් ප්‍රොජෙක්ෂන් වලින් කරන්නේ. එතකොට ප්‍රොජෙක්ෂන් ප්‍රොසෙස් එක තමයි අර්ත් එක කියන්නේ ජියෝයිඩ් එකක්. ඒකේ අපි ඊට අමතර කඳු එහෙම තියෙනවා. නමුත් මූලික වශයෙන් මුහුදු මට්ටම තමයි අපි සලකන්නේ. ඒකින්ද අර්ත් එක ජියෝයිඩ් එකක් ඊට රිෆරන්ස් වෙන විදිහට ඊට සමාන වෙන විදිහට අපි දැන් ජියෝයිඩ් එකේ නක්මුවත් එකක් ඊට සමාන වෙන විදිහට ක්‍රමවත්ව අපි ඉලිප්සොයිඩ් එකක් හදනවා. ඒ ඉලිප්සොයිඩෙන් අපි ගන්න අපි ඒකට රිෆරන්ස් වෙන විදිහට මැතමැටිකල් ග්ලෝබ් එක කියන්නේ ස්පිය එකක් ගන්නවා. ඒ ස්පිය එක තමයි මැප් ප්‍රොජෙක්ෂන් ගන්න. එතකොට මැප් ප්‍රොජෙක්ෂන් තියෙන ප්‍රධානම කන්සෙප්ට් එක තමයි මැප් ප්‍රොජෙක්ෂන් කියන්නේ තනිකර පුරුවා. මොකද අපි දැන් යුවිඩ් එක තමයි ඇත්තට තියෙන්නේ. නමුත් අපි ලෝ එක ඉලිප්සොයිඩ් එකක් හදලා එකෙන් ගෝලයක් හදලා ඒක තමයි මැප් ප්‍රොජෙක්ෂන්. එතකොට ඒරියා එක වෙනස් වෙනවා, හැමදේම වෙනස් වෙනවා. ඉතින් ඒ ඩිස්ටෝඩ් වෙන එක يعني අනිවාර්යයෙන්ම ඩිස්ටෝඩ් වෙනවා. ඒ ඩිස්ටෝඩ් වෙන හින්දා මැප් ප්‍රොජෙක්ෂන් කියන්නේ බොරුවක්. ඉතින් අපි අරමුණ තමයි මැප් ඩිස්ටෝඩ් වෙන එක අඩු කරන එක. අඩු කරන විදියට අපි හදන එක. නමුත් ඒක කවදාවත් කරන්න බැරි දෙයක්. ඩිස්ටෝඩ් කරන විදිහ අඩු ගන්න බෑ. නමුත් අපි අපිට කරන්න පුළුවන් ක්‍රම තමයි අපිට ඕන රටවල් අපිට ඕන දේවල් ඩිස්ටෝඩ් නොවන විදියට අපි හදා ගන්න පුළුවන්. අපි උදාහරණ අපිට ඕන රට අපිට ඕන රටක් අපි ලංකාව අපේ ඩිස්ටෝඩ් වෙන්නේ හදන්න ඕනේ නැහැ. ඒතකොට අපි කරන්නේ ඊට සමානුපාතිකව ඉන්න විදියට අපි මැප් ප්‍රොජෙක්ෂන් එක හදමු. අපිට ඕනේ මොකක් හරි ප්‍රදේශය අපි ඩිස්ටෝඩ් නොවන විදිහට අපි හදාගන්න. ඉතින් ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ. ඉතින් මේ ෂේප් එක ඒක ඩිස්ටෝඩ් වෙන හැම වෙලාවෙම අන්සර්. එතකොට අපි ඒකට තියෙන ක්‍රම දෙක තමයි ප්‍රොජෙක්ෂන් සර්විස් ඇන්ඩ් පර්සීව් ප්‍රොපර්ටි. අපි බලමු මම ප්‍රොජෙක්ෂන් කොටස් දෙකකට බෙදනවා. ප්‍රොජෙක්ෂන් සර්විස් පර්සීව් ප්‍රොපර්ටි. ප්‍රොජෙක්ෂන් සර්විස් කියන්නේ අපි සර්ෆේස් එක තමයි මූලික වශයෙන් අපි ඩිස්ටෝඩ් නොවන විදිහට හදන්නේ. මේ ප්‍රිසර්ව් ප්‍රොපර්ටි කියන්නේ අපි මොකක්ද ප්‍රොපර්ටි එකක් මම කනගෙන යද්දි තේරෙයි. ප්‍රොපර්ටි එකක් අපි ඩිස්ටෝඩ් නොවන විදිහට අපි හදනවා. එතකොට ප්‍රොජෙක්ට් කියන්නේ සර්ෆේස් එකක් ඩිස්ටෝඩ් නොවන විදිහ හදන ක්‍රම තුන ආකාර තුනක් තියෙනවා. එකක් ටයිප් එක, එකක් කේස් එක, එකක් ඇස්පෙක්ට් එක. අපි ටයිප් එක තමයි කොනික් සිලින්ඩ්‍රිකල් ප්ලැනර්. කොනික් කියන්නේ අපි කෝණයක් විදිහට මැප් එක ප්‍රොජෙක්ට් කරනවා. එතකොට ඒක තමයි කොනික් කියලා කියන්නේ. අපිට පුළුවන් උදාහරණයක් ගන්න මෙන්න මේ මාකාරිය අපි සර්ෆේස් එකක් මෙන්න මේ විදිහට පේනවනේ. මේ විදිහට පේනවනේ. ඒක කොනික් විදිහට හදලා තියෙන්නේ. මේ මේ වගේ ප්‍රොජෙක්ෂන්. ඔබලන්ට තේන්නවද? ඊට පස්සේ සිලින්ඩ්‍රිකල් කියන්නේ අපි සාමාන්‍ය මැප් එකක් දකිද්දි අපි බලන්නේ නිකන් තලයක් වගේ. ඒතකොට ඒක තමයි සිලින්ඩ්‍රිකල් කියන්නේ. තිරස් තලයක තියෙන්නේ. ඒතකොට ඒක සාමාන්‍ය ප්ලැනර් කියලා කියන්නේ අපිට බේනේ බෝලයක් වගේ කියන්නේ. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ඒවා මේ වගේ මැප් එකක් නම් ඒක ප්ලැනර් ඉමේජ් එකක් කියලා අපි කියමු. මැප් ප්‍රොජෙක්ෂන් එක කියමු. ඒතකොට මේ සිලින්ඩ්‍රිකල් කොනිකල් වෙන. දැන් අපි කතා කරලා මේ මේ කෝන් සිලින්ඩ්‍රිකල් ප්ලැන ඒක කියනකොට තියෙනවා. ඊට පස්සේ කේස් එක කියලා කියන්නේ ටැන්ජන් සෙන් මේ ස්පෙරිමෙන්ටි. ටැන්ජන් කියන්නේ ටච් කරගෙන ගෑවිලා යන විදිහට හදන එක. සික්ස් සෙන් කියන්නේ එක ඉන්ටර්සෙක් වෙනවා. ඒ කියන්නේ ඡේදනය වෙනවා. ඒ විදිහට හදන එක තමයි තියෙන්නේ. එතකොට මම කියන්න මොකද ඇයි මෙහෙම මේ ඡේදන වෙන විදියක් සහ මේක මේ ටච් එක යනවා ඒ වගේ මොකද වෙන්නේ කියලා දැන්ට හිතාගන්න. මේක ඩිස්ටෝඩ් නොවන විදියට හදන එක තමයි ප්‍රධාන අරමුණ. ඒකට අපි එක එක ක්‍රම භාවිත කරනවා. ඒක තමයි කියන්නේ. මේක තමයි කේස්. කේස් වලින් කරන ඩිස්ටෝඩ් නොවන විදිහ හදන එක තමයි කේස්. ඇස්පෙක්ට් කියලා කියන්නේ මෙන්න මේක. ඇස්පෙක්ට් තුනක් තියෙනවා. නෝමල්, ට්‍රාන්ස්වර්ස්, ඔබ්ලික්. නෝමල් කියලා කියන්නේ සිරස් හතර තියෙන්නේ. අර තියෙන කේතුව ප්‍රැණ මොකක් හරික හැමදේම මේ සිලස් අතර තියෙන. ට්‍රාන්ස්වර්ස් කියන්නේ අනිත් පැත්තට ලම්බක තියෙන. ඔබ්ලික් කියන්නේ අපි කියමු දැන් මේක මේක බිංදුව අංශක.
මේක 90 අංශ. ඒක බිංදුවේ 90 අතර තියෙන ඕනම කෝණයකින් හදන එක තමයි ඔබ්ලික් කියලා කියන්නේ. ඇත්තටම ඇයි මේ දැන් මම කියන්නම් ඇයි මේ මෙහෙම ඔබ්ලික් මෙහෙම කියලා කියන්නේ. එහෙම කියන්නේ අපිට ඕනේ අපිම ලංකාව. අපිට ඕන ලංකාව, ඉන්දියාව යන ඒ වගේ රටවල්න අපි කරන්න මොකද්ද? ඒව ඇතුළත් වෙන විදිහට අපි හදනවා මේ සිලින්ඩරේ දැන් මොකක්ද දැන් සිලින්ඩරයක් ලියමු. ඒ සිලින්ඩරේ දාන්නේ අපි ඒ අපිට ඕන ලක්ෂණ, අපිට ඕන රටවල් ටික ගන්න විදිහ තමයි හදන්නේ. දැන් මේ මේ විදිහට අපි දැන් මේ විදිහට අපි ප්‍රොජෙක්ට් කරොත් අපිට හොඳට පේනවා නම් අපි මේ ට්‍රාන්ස්ෆර්ස් කියන කැලේ තමයි ගන්න. මේ නෝමල් ක්‍රමයට අපි ගන්න පුළුවන් නම් ඒක. තව කෝණයක් විදිහට අපිට තව රටවල් ටිකක් අපිට ඕන නම් කෝණයක් විදිහට ඒව හොඳට පේනවා නම් අපි ඔබ්ලික් විදිහ ගන්න. අනේ ඒක තමයි දැන් කේස් එක මම පස්ස ගන්න. එතකොට මේ මේකෙත් එහෙම තමයි. අපිට හොඳට පේනවා නම් දැන් අපිට හොඳට ඩිස්ටෝඩ් නිකන් වෙන විදිහට අපිට මේ කොනික් විදිහට නම් හොඳට පැහැදිලිව පේන්නේ. අන්න ඒක අපි ඒක පාවිච්චි කරනවා. සිලින්ඩ්‍රිකල් එහෙම පැන. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් තව ආකාර තියෙනවා. මේක තමයි ප්‍රධාන කොටස් තුන. එතකොට දැන් අපි මේ කොටස් තුන හරි. ටයිප් එක හරි, කේස් හරි, ඇස්පෙක්ට් හරි. ඊට පස්සේ අපි බලමු මේ ප්‍රොසෙස් එක මොකද කියලා. අපි කොටස් පහක් තියෙනවා. ඊට පස්සේ මුලින්ම අපි Earth surface එක ගන්නවා නැත්නම් geoid එක ගන්නවා. ඒක අරගෙන අපි මේකෙන් මට මේක මේ මොකද්ද කියලා කියන්නේ. ඊට පස්සේ අපි ellipsoid එක ගන්නවා. ellipsoid එක අරගෙන ellipsoid අපි බලනවා මේ දැන් අපිට ඕන දේ මොකද්ද? දැන් අපිට අපිට ලංකාව ඕන නම් අපි මේ log වලට හරියන ellipsoid අරගෙන බඩ නැහැ නේ. අපිට ඕන ලංකාවට හරියන ellipsoid. ලංකාවට හරියනවා කියනකොටම ලංකාවට හරියන ellipsoid ගන්නවා කියනකොටම ඒක අරමුණ තමයි datum එක. මේ datum එකක් තමයි කියන්නේ. يعني ඇත්ත ellipsoid නෙමෙයි main ellipsoid නෙමෙයි ලංකාවට හරියන ellipsoid. ඒත් ලංකාවට යන ellipsoid කියන්නේ datum එක. ඒ datum එක අරගෙන අපි එතකොට ඒ datum එක කියන්නේ ellipsoid. අර පැටලෙන්නේ මොකද අර මේ වචන නියම් මේ ඉලිප්සොයිඩ් කියන්නේ නිකන් ලෝකෙටම මේ ඉලිප්සොයිඩ් කියලා වචනයක් නැහැ කොහොමද ඉලිප්සොයිඩ් කියලා කියන්නේ නිකන් ලෝකෙටම හරියන එක ඩේටම් එක කියලා යම් ප්‍රදේශයකට හරියන්නේ. එතකොට අපි ඒ ඩේටම් එක ගත්තා. දැන් එතකොට මේ ඩේටම් එක අරගෙන ඊට පස්සේ අපි එක ලෝක ගෝලයක් කරගත්තා. ලෝක කරගත්තා ඊට පස්සේ අර ප්‍රොජෙක්ෂන් වලින් ටයිම් තියෙනන් ක්‍රොනිකල් කෝණි ප්ලැනර් වම තියෙනවනේ ඒ වලින් අපි අපිට ඕන විදිහට අපි ඒ ඩිස්ටෝඩ් වෙන රියාඩු අඩු වෙන විදිහට අපි ඒක හදාගන්න. එච්චර. මේක ටර්මිනොලොජි කියනවා ග්‍රේට් සර්කල්, ස්මෝල් සර්කල්. එච්චර මේ වැදගත් කියලා මට හිතෙන්නේ නැහැ. පොඩ බලන් යන ග්‍රේ ලොකු දෙයක් නෙමෙයි. ග්‍රේට් සර්කල් කියන්නේ ඒ ග්ලෝබ් එකට අපි හදනවනේ දැන් මැතමැටිකල් ග්ලෝබ් එකට සම් සේම් ඩයිමිටේ, සේම් විශ්කම්බේ තියෙන ග්ලෝබ් එක. එච්චර. ඊට වඩා අඩු ග්ලෝබ් අඩු විශ්කම්බයක් තියෙන සර්කල් එකකට අපි කියනවා ස්මෝල් සර්කල්. ඒක තමයි තියෙන්නේ. මේ අපි දැන් සර්කල්ස් එක ග්‍රේට් සර්කල්ස්, ස්මෝල් සර්කල්. ඊට පස්සේ දැන් දැන් අර කලින් ප්‍රශ්නයක් තිබුණා ඇයි මේක ඡේදනය වෙනවා නේ ටැන්ජන්සෙන් එහෙම ගන්නෙ මොකද කියලා. ටැන්ජන්සෙන් කියන්නේ දැන් අපි දැන් අපිට ඕන නම් මේ මෙන්න මෙතන මේ වගේ ලක්ෂයක් අපිට මේ මැප් එක හදන්න ඕනේ මෙන්න මේ වගේ එකක් තමයි අපි අරමුණ. මෙන්න මේ වගේ. එතකොට අපි කරන්නේ මේ කොටසනේ. මේ කොටස අපි ඩිස්ටෝඩ් නොවන විදියට. ඒ කියන්නේ මේ කොටසම අපි ඩිස්ටෝඩ් නොවන විදියට හදා ගන්නවා. ඒ ඩිස්ටෝඩ් නොවන විදියට හදා ගන්නකොට මොකද කරන්නේ? අපි කරන්නේ ඒ ඒකට ඒ දැන් එක ලක්ෂ එක රේඛාවකට සාපේක්ෂ වෙන්නේ. එතකොට මේ කොටසින් ඉඳ අපි ඡේද ටච් වෙන විදිහට අපි හදනවා. ටෙන්ෂන් විදිහට හදනවා. මෙන්න මේ. නමුත් අපිට ඕන මෙන්න මේ ලොකු පාට් එක. මෙන්න මේ වගේ ලොකු පාට් එකක් අපිට ඩිස්ටෝඩ් නොවන විදිහ හදා ගන්න ඕන මොකද කරන්නේ? අපි අර ඉන්ටර්සෙක්ට් වෙන විදිහම හදා ගන්න. ඉන්ටර්සෙක්ට් වෙන විදිහ හදා ගන්න. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ පාට් එකම ඩිස්ටෝඩ් වෙන ප්‍රමාණය අඩු වෙනවා. දැන් බැරි වෙලාවත් අපි මේ විදිහට හදාගත්තොත් මෙන්න මේ හරි යනකොට තව ඩිස්ටෝඩ් වෙන ප්‍රමාණය වැඩි. මේ හරි තව වැඩි. ඒක තමයි ප්‍රශ්න. එතකොට ඒකින් මේ ටැන්ජන් සෙල් කියලා කියන්නේ ඩිස්ටෝඩ් නොවන ඒරියා එක අඩු කරගන්න එක තමයි මේ කරන්නේ. මේක දැන් අර අරකම එක එක විදිහට කියනවා.
ක්ලිනික් සිලින්ඩික ඒකමයි අර මේ ඒ විදිහට මේ වගේ මේ පොඩි ඒරියක් ඩිස්ටෝඩ් වෙන විදිහ හදා ගන්නවනේ මෙතන අපි ටච් වෙන විදිහ හදා ගන්නවා අපි ටිකක් මේ ලොකු ඒරියක් ඩිස්ටෝඩ් නොවන විදිහ හදා ගන්නවනේ අපි මේ මේ මේක ටිකක් ඇතුළට ගන්නවා ඇතුළට ගත්තාම අර මේ දෙකේම ගෑවෙනවනේ ඒ කියන්නේ පැරලල් දෙකක් තියෙනවා ලෙසන් ඉන් 2 පැරලල් ටැන්ජන්ට් ඉන් 1 සිංගල් වෙන ඒ කියන්නේ ටැන්ජන්ට් වෙනවා නම් එක පැරලල් ලයින් එකනේ ගෑවෙන්නේ එක ලයින් එක එතකොට 1 සිංගල් පැරලල් මේ මේ සෙන් වෙනකොටම දෙක කර වගේ ගෑවෙනවා එතකොට ඉන්ටර්සෙක්ට් වෙනවා ඒකින්ද 2 පැරලල් වෙනවා එතකොට මේ 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 හරිය තියෙන ටිකක් ටිකක් ඩිස්ඕර්ඩර් වෙන ප්‍රමාණය අඩු දැන් මෙතනදී මේ මේ ඒරියා එක ඩිස්ඕර්ඩර් වෙන ප්‍රමාණය හොඳනම් වැඩි නමුත් මෙතනදී ඩිස්ඕර්ඩර් වෙන ප්‍රමාණය අඩු මොකද අපි දන්නවා මෙතන මෙතන මේ ගෑවෙද්දි ඒ කියන්නේ මේ මේ ලක්ෂ්‍ය ඇතුළත කිසිම දෙයක් ඩිස්ඕර්ඩ් වෙන්නේ නැහැ මේ මෙතන ලක්ෂ මේ හරියටම නේ ලක්ෂ්‍ය කිසිම දෙයක් ඩිස්ඕර්ඩ් වෙන්නේ නැහැ මේ ලක්ෂ්‍ය නමුත් එන්න වැඩි වෙන පාට ඩිස්ටෝප් වල වැඩි මොකද මේ 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 ලක්ෂ්‍ය ඒකමයි පේන්නේ මේ 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 කෝන් මේ කෝන් එකයි මේ ස්පියර් එකයි එක සමාන ඒකින්ද හරියටම එනවා නමුත් එන්න වැඩි වෙන එකම මේ මේ මෙන්න මෙතන තියෙන එක මෙතන තියෙන එක මෙතන බින්න මේ එන්න එන්න ඩිස්ටෝප් වෙන බාන වැඩි වෙන පාට ඩිස්ටෝප් වෙන වැඩි මෙරි ඇස්පෙක්ට් ඕකම තමයි තියෙන්නේ ඊට පස්සේ දැන් අපි කතා කරමු ප්‍රොජෙක්ෂන් අපි මේ කතා කරා දැන් ප්‍රොජෙක්ෂන් ටයිප් ඒ කියන්නේ මේකෙදි අපි බලන්නේ සර්ෆේස් එකක් නෙමෙයි අපි ඩිස්ටෝඩ් නොකර ඉන්නේ සයිස් එක. ඒ කියන්නේ එක ප්‍රොපර්ටි එකක් තමයි ප්‍රිසර්ව් කරන්නේ. ඒ කියන්නේ සයිස් එක දැන් මේ ඊක්වල් ඒරියා. මේකෙදි ඉන්නේ ඒරියා එක තමයි මේ මේ වගේ. එතකොට සමාන ෂේප් එක ඩිස්ටෝඩ් වෙන්න පුළුවන්. එතකොට අපි එක සලකන්නේ නැහැ. අපි අරමුණ තමයි ඒරියා එක. ඒ හැම මේ මුළු ලෝගෝ වලම ඒරියා එක විතරයි ප්‍රිසර්ව් වෙන්නේ. නමුත් ෂේප් එක ඩිස්ටෝඩ් වෙන්න පුළුවන්. මේ නිකන් ඇදිලා වගේ දින්නේ. ඒ වගේ. කන්ෆර්මල් කියන්නේ ෂේප් එක හරි. දැන් මේකේ ෂේප් එක ඩිස්ටෝඩ් වුණානේ. දැන් මේකේ ෂේප් එක හරි. මේ හරියටම හරි. නමුත් සයිස් එක හරියට නැහැ. මේ මේ මෙතන නම් මෙතන මේ සයිස් එක සමාන නැහැ. ඒක කන්ෆර්මල් කියන්නේ ඒක. shape එක හොඳට එන්නේ equi distance කියන්නේ distance එක මේ a මේ අතර distance එක අපිට හොඳටම accurate විදිහට ගන්න ඕන නම් මෙන්න මේ මේ projection එකෙන් අපි ගන්න. කියන්නේ එක property එකක් අපි preserve කරනවා. අර ගන්න එක surface එක distort වෙන හදාගන්න. distort වෙන්නේ නැතුව හදාගන්න මේක property එක distort වෙන්නේ නැතුව හදාගන්න. කොහොම හරි හැම map එකක්ම මොකක් හරි එක distort වෙනවා. කියන්නේ හැම map එකක්ම මොකක් බොරුවක් තියෙන්නේ. අපි කරන්නේ අපි එක එක ඔය දැන් map projection tangent ඔය එක එක oblique transverse මොකක් හරි ක්‍රම වලින් අපි බලාගන්න මේ distort වෙන එක අඩු කරගන්න. දැන් මේ standard line කියලා කියන්නේ standard parallel කියන්නේ standard line කියන්නේ parallel කියන්නේ ටිකක් සමානයි. ඒතර නේතර කියන්නේ මේ ගෑවෙන මේ කෝණේ ස්පී එකේ ගෑවෙන තැනක් තියෙනවානේ. ඒ ගෑවෙන තැන් ඔක්කොම ලක්ෂ ටික යා කරාම එන රේඛාවක් තියෙනවානේ. ඒක තමයි ස්ටෑන්ඩ් පැරල්. නේ? හැමදේම ස්ටෑන්ඩ්. එතකොට දැන් ටැන්ජන්ට් ගණිතෙ එක ස්ටෑන්ඩ් පැරල්. මොකද ගෑවෙන්නේ තැන් දෙක. තැන් එකක. මේ එක ස්ටෑන්ඩ් පැරල් තියෙන්නේ. නමුත් සෙන් කෝණ එක අති, ඒ කියන්නේ ඡේදනෙ වෙද්දී අපි කොටස් තැන් දෙකකදී ඡේදන වෙනවා. ඒකින්ද two standard parallel එතකොට standard line එකකින් standard line එකකින් add තෙද්දි මේ මම කලින් කිව්ව standard line එකකින් add තෙද්දි distort එක වැඩිනවා. ඒ කියන්නේ මෙතනදී හරියම line එක තමයි එන්නේ. නමුත් එන්නේ මේ මෙන්න මේ මේ දෙක add වෙනවනේ. එතකොට මේ මෙතන තියෙන දේ තමයි මෙතනට එන්නේ. එතකොට ගොඩක් distort එක වැඩි වෙනවා. ඉතින් අපිට ඕන මේ 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 වගේ රටවල් අපි ගන්න ඕන අපි කරන්නේ ඒක ස්ටෑන්ඩඩ් ලයින් එක ගෑවෙන විදිහට අපි හදාගන්න. එච්චර ගැට. අපිට يعني ලෝකෙම හදන්න බෑ. නමුත් අපිට අවශ්‍ය දේ විතරක් අපිට අරගෙන ඒ ස්ටෑන්ඩඩ් ලයින් එක ගෑවෙන විදිහට හදාගන්න අපිට ඒ අවශ්‍ය තොරතුරු ගන්න පුළුවන්. ඔය ස්ටෑන්ඩඩ් ලයින් එක විතරයි හරියටම අපිට විශ්වාස වෙන්නේ.
සෙන්ට්‍රල් ලයින් කියන්නේ මොකක්ද? සෙන්ට්‍රල් ලයින් කියන්නේ අපි අපි කියමු ස්ටෑන්ඩර්ඩ් ලයින් දෙකක් තියෙනවා කියලා. ස්ටෑන්ඩර්ඩ් ලයින් දෙකක් අත්තාම දෙකක් නේ තියෙන්නේ. ඉතින් අපි ඒක එක කියන්නේ ස්ටෑන්ඩර්ඩ් ලයින් දෙක අතර තියෙන රේඛාව අපි ගන්නවා සෙන්ට්‍රල් ලයින් එක විදියට. මොකද තමයි ආයි දැන් මේක කියනවා ඩිස්ටෝර්ට්මන් එක. Earth එක කියන්නේ ජියෝයිඩ් එක අක්‍රමවත්. ඒ අක්‍රමවත් එක අපි ගන්නවා මැතමැටිකලි අපි ෆිගර් එකක් ගන්නවා ඉලිප්සොයිඩ් එක. මේක මේක එක එක කඩතුළු එහෙම තියෙනවනේ. එතකොට මේක අපි ඉලිප්සොයිඩ් එකක් ගන්නවා ඒකට සමානුපාතික. ඊට පස්සේ අපි ඒකෙන් අපි ස්කේල් එක අඩු කරලා, ඒ කියන්නේ ඉලිප්සොයිඩ් එක කියන්නේ ලොකු එකක් නේ, ලෝක සමාන එකක් නේ. එතකොට අපි ස්කේල් එක අඩු කරලා අපි ගන්නවා මේ ජෙනරේට් කරනවා ග්ලෝබ් එක. කියන්නේ ස්පියර් ග්ලෝබ් කරනවා. මේ ජෙනරේට් කරලා ඒක අපි මැප් එකක් හදාගන්නවා. එච්චරයි. ඔක තමයි අපි කරන්නේ. ඉතින් මේක ඕගොල්ලෝ දකින්න පුළුවන් ප්‍රධානම concept අනිවාර්යම ස්කේල් එක ඩිස්ටෝර්ට් වෙනවා. මොකද දැන් ලෝගෝලයක් ලෝගෝල කියන්නේ ලොකු ඔබ්ජෙක්ට් එක. ඒතර මැප් එක කියන්නේ මේ පොඩි අපිට පේන ඔබ්ජෙක්ට් එක. ඒතර අනිවාර්යම ස්කේල් එක අඩු වීමක් තියෙනවා. ඒක තමයි කොමස්. මේක දැන් මේක මේ ලොකු ඉස්සර තිබුණ නිකන් ලොකු වඩ දෙයක් නෑ. මේ ග්ලෝබ් එක ඇතුළේ දැන් ස්කේල් එක රිඩියුස් කරනවනේ. ඒ රිඩියුස් කරද්දී අපි අපි කියනවා 1 50,000. ඒ කියන්නේ මේක 1 කිලෝමීටරක් කියලා පෙන්නන්නේ ඇත්ත ගෝලේ නම් 50,000 කිලෝමීටර. කිලෝමීටර 50,000 තමයි මේක 1 කිලෝමීටරක් කියලා පෙන්නන්නේ. අන්න ඒ විදිහට අපි කියනවා. ඒක තමයි මේ මේ දෙකම කියන්නේ. එතකොට ස්කේල් ෆැක්ටර්. ස්කේල් ෆැක්ටර් කියලා කියන්නේ දැන් මේ මේ නෝ ස්කේල් කියන්නේ ස්කේල් ෆැක්ටර් එකයි. ස්කේල් දැන් ස්කේල් ෆැක්ටර් එකයි කියලා කියන්නේ ඇක්චුවල් ස්කේල් එකයි නොමිනල් ස්කේල් එකයි. ඇක්චුවල් ස්කේල් දැන් පැරලල් ලයින් එකේදී පැරලල් එකේදී අපිට එක ස්කේල් එක එකයි. එකයි. ඒ කියන්නේ මේ මේ අනුපාතය එක වෙනවා. එතකොට ගුඩ් ස්කේල් එක ඩිස්ටෝර්ඩ් එක වෙන්නේ. නමුත් එන්න එන්න මේ පැරලල් එක වැඩි වෙද්දී මේ මෝ ඩිස්ටෝර්ඩ් වෙනවා. ඊට පස්සේ යස් මේ 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 දැන් සෙන්ඩ් වලදී එක දැන් දිහකදී ස්කේල් එක ඩිස්ටෝර්ඩ් වෙන්නේ නැහැ. මේ SF එක මෙතනත් SF එක. නමුත් මෙතනදී SF එකට වඩා අඩු වෙනවා. ඩිස්ටෝර්ඩ් ඩිස්ටෝර්ට් එක අඩු වෙනව නෙමෙයි. නමුත් අර ඩිස්ටෝර්ට් එක අර අනුපාතය ඍණ ගණන් වෙනවා. මේකේ ධන ගණන් වෙනවා. එච්චරයි. මේකේ ධන ධන කියන්නේ වෙනවා. මේකේ SF එක ඍණ ගණන් වෙනවා. එච්චරයි. මේ බලන්න මේක ලස්සන තියෙනවා. ට්‍රූ ස්කේල් එකද මේ 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 පැරලලයින් එක ට්‍රූ ස්කේල් එක. නමුත් මෙන්න මේ මේ හරි වෙදී අපිට රිඩියුස් වෙනවා ඒක. මේ වෙදී අපිට ඉන්ක්‍රීස් වෙනවා. ස්කේල් එක ඉන්ක්‍රීස් වෙනවා. මේ රේඩියස් එක ස්කේල් එක අඩු වෙනවා. කියන්නේ දිස් හැමදේම ඩිස්ටෝර්ඩ් වෙන එක තමයි. ස්කේල් එක අඩු වෙලා ඩිස්ටෝර්ඩ් වෙනවා. මේක ස්කේල් එක වැඩි වෙලා ඩිස්ටෝර්ඩ් වෙනවා. හෝලි ෆෝලිස්ටින් ෆෝල්ස් නෝති. මේක ටික පස්සේ හොන් කියලා දෙනවා. ඒක තමයි මේ මේක මේක තියෙන බේසික් කන්සෙප්ට් එක. මේ දැන් අපි කො මේ මෙතනදී අපි ලක්ෂ මෙතනදී මෙතන ලක්ෂයක් හුත් අපි ධන දැන් මේ පහ පහන ධන පහ ධන පහනේ. එතකොට ධන අගයක් තමයි එන්නේ. නමුත් මෙතනදී අපි කරද්දි ඍණ අගයන් එනවා. එතකොට මේ හරි අමාරුයි මොකද්ද කරන්න පුළුවන් කියලා දැන් අපි මම GIS වලදී අපි ඒ ඍණ ගණන් අපි වැඩි මේ අපහසුතාවක් ඉදිරියට තමයි සලකන්නේ. ඒකින්ද අපි කරන්නේ අපි මේ මේ ඔරිජින් එක මෙතන තියෙන ඉඳන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඔරිජින් එක මෙතන ගන්න. මේ ගත්තාම ඔක්කොම ධන අගයන්. එතකොට ෆෝල් ඊස්ටින් කියලා කියන්නේ ඊස්ට්. ඊස්ට් කියන්නේ ඔයද මේ මේ නැගෙන පැත්ත. එතකොට එතන x අක්ෂය තමයි මෙතන තියෙන්නේ. ෆෝල්ස් නෝතින් කියන්නේ මේ මේ උඩ පැත්ත. එතකොට ඒක y අය. අපි කියනවා ෆෝල්ස් ඊස්ටින් මේ පැත්ත x අක්ෂයේ පැත්ත ෆෝස් නෝති කියන්නේ y අක්ෂය. කියන්නේ අපි බොරු නෝත් එකක් අපි එයාට දෙනවා. දැන් මේ මෙතන මෙතන ඇත්තටම ගත්තොත් නෝත් එකනේ මෙතන මේ සෙන්ටර් පොයින්ට් එකනේ. නමුත් අපි එයාට නෝත් එකු ඊස්ට් එකු නිකන් බොරු නෝත් ඊස්ට් එකක් දෙනවා. ඒක තමයි කරන්නේ. එතකොට මේ මේක මම පස්සේ කියන්නම්.
කොමන් ලියස් එක තමයි ට්‍රන්ස්වර්ස් මැරිගේට ප්‍රජෙක්ෂන්. ඕක තමයි ලෝක ගෝලයට. දැන් අපි එක එක මං කිව්වේ එක එක කන්ට්‍රිවලට ලෝක ගෝල්ට සාමාන්‍යයෙන් අපි මේ හදලා තියෙන්නේ ට්‍රාන්ස්වර්ස් මෙරිකේට ප්‍රොජෙක්ෂන්. මේ මෙරිකේට කියන එක තමයි හදලා තියෙන්නේ ට්‍රාන්ස්වර්ස් තමයි. කියන්නේ ට්‍රාන්ස්වර්ස් කියන්නේ මේ පැත්තෙන් තිරස් පැත්තෙන් තිරස් පැත්තට හදන ප්‍රොජෙක්ෂන් එක. එතකොට මේ මේ සෙන්ට්‍රල් මැන්ඩලියන් එක මේ මේ සෙන්ට්‍රල් විදිහට මේ වෙන විදිහට අපි මේ විදිහට ඒක තමයි මුළු ලෝකෙටම හරියන විදිහට අපි හදලා තියෙන්නේ. නමුත් මේ දැන් මේක නෙමෙයි ලෝකෙටම හරියන එක. නමුත් මේ මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. පස්සේ මම කියන්නම් ලෝකෙටම හරියන එක. එතකොට ට්‍රාන්ස්ෆෝම් මෙරිකේට කියන්නේ කරන්නේ කන්ෆෝමල් කරන එක. කියන්නේ ෂේප් එක ප්‍රිසර්ව් කරන. ට්‍රාන්ස්ෆෝම් මෙරිකේට ප්‍රොජෙක්ෂන් එක කන්ෆෝමල් එකක්. මොකද මේ ඒක මේ ෂේප් එක ප්‍රිසර්ව් කරන. ඔතන පිටින් 15 මේ අංශක 15ක් ඇතුළත සෙන්ට්‍රල් මෙරිඩියන් එක ඩිස්ටන්ස් ඒ ඔක්කොම ඩිස්ටන්ස් ෂේප් ඔක්කොම වෙරි ඇකියුරේට්. එතකොට අපි දැන් ආපහු මේක ගත්තොත් අපි මේක ගියා මේක කරා මේක කරා සර්කල්ස් ගැන කතා කරා අපි ප්‍රොසෙස් ගැන කතා කරා ඊට පස්සේ සෙන්ට්‍රල් ලයින් එක සෑන්ඩල් ලයින් පැරල් එහෙම කතා කරා ඊට පස්සේ අපි කතා කරනවා මේ කෝඩිනේට් රෙෆරන්ස් සිස්ටම් එකත් මේ මැප් එකට මේ සම්බන්ධ කෝඩිනේට් රෙෆරන්ස් සිස්ටම් CRS කියලා තමයි කියන්නේ ජියෝග්‍රෆික් කෝඩිනේට්ස් ඒක කොටස් දෙකකට බෙදෙනවා ජියෝග්‍රෆික් කෝඩිනේට් සිස්ටම් මේ ජියෝග්‍රෆික් කෝඩිනේට් එක ප්‍රොජෙක්ෂන් කෝඩිනේට් සිස්ටම් ඒතර ජියෝග්‍රෆික් කියන්නේ 3D මොඩල රිප්‍රසන්ට් 3D මොඩල එකෙන් තමයි රිප්‍රසන්ට් කරන්නේ ප්‍රොජෙක්ටඩ් කෝඩිනේට් කියන්නේ 2D මොඩල එකෙන් තමයි රිප්‍රසන්ට් කරන්නේ එතකොට ජියෝග්‍රෆික් කෝඩිනේට් සිස්ටම් එක තියෙන එක තමයි ඇන්ගල්ස් වලින් තමයි මේව කරන්නේ. ඇන්ගල්ස් වලින් තමයි ලොකේෂන් මේව කරන්නේ. මේකේ ඒ කියන්නේ කාර්ටිසින් කෝඩිනේට්. ඒ කියන්නේ XY අක්ෂ වලින් තමයි ලොකේෂන් එක හදන්නේ. දැන් අපි මම අර කලින් කිව්වේ ට්‍රාන්ස්වර්ස් මෙරිකේටර් කියන්නේ ලෝකෙටම බලපාන එක තමයි මේ යුනිවර්සල් ට්‍රාන්ස්වර්ස් මෙරිකේටර්. එතන දිනන example I coordinate reference system වල example තමයි universal transverse mericator state plan state plan පස්ස ගන්න universal transverse mericator කියන්නේ අර මම අර කලින් කිව්වේ transverse mericator එකක් තමයි හැබැයි ඒක send වෙනවා two meridians වල ඒ කියන්නේ දෙකකින් මම පොඩි කාලේ මතකත් ඇති මකර නිවර්තනය කාර්කටක නිවර්තනය කියලා එහෙම තියෙනවා ඒතොර ඒ කියන්නේ කාර්කටක නිවර්තනය මකර නිවර්තනයෙන් තමයි මේක අර මේක බෙදෙන්නේ. ඒ කියන්නේ මේක ඡේදන වෙන එක. එතකොට මේ සෙන්ට්‍රල් මෙරිඩියන් එක මෙතන තියෙනවා. සෙන්ට්‍රල් ලයින් එක. ඊයස මේ පැරලල් දෙකකින් අපිට මේක තමයි ලෝකෙටම තියෙන නිකන් සම්මතය. අපිට පුළුවන් එක එක ප්‍රදේශ වලට හදන්න. නමුත් මේ ලෝකෙ පිළිගත්ත දේ තමයි මෙන්න මේක. තමයි මේක. UTM කියලා කියන්නේ. ඒතර world wide coordinate system එක තමයි මේක. එතකොට මේ world wide එක අපි සෝන් 60කට බෙදලා තියෙනවා. මේ 60ක් ඒ කියන්නේ 360 60කට බෙදලා තියෙනවා. එතකොට එකක් 6 degrees වෙනවා. මේ හැම සෝන් එකකම සෙන්ට්‍රල් මෙරිඩියන් එකක් තියෙනවා. මෙන්න මෙතන තමයි ඉන්නේ. මේ 60කට බෙදලා තියෙනවා. මේ තමයි ප්‍රයිම මෙරිඩියන් එක. ග්‍රිනිච් දේශාංශය කියලා කියන්නේ ඉක්වේට කියන්නේ සමකේ මේ මේ 15 21 27 ආවම තියෙනවා. ඒකට ඒ හැම එකකටම සෙන්ට්‍රල් මෙරිඩියන් එකක් තියෙනවා.
මේ YouTube සෝන් වල දැන් සෝන් දෙකක් එකතු වෙද්දි ඒ දෙක අතර තියෙන සෝන් ජංක්ෂන් එක. ඒක මේ 40 කිලෝමීටර් අතර ඕවර්ලැප් එකකුත් තියෙනවා. ඒක මේ පොඩි අයිඩියාක් තමයි. ඒක බඩ මත තියාගෙන මේ ඒතකොට සෝන් 10 එකට සෙන්ට්‍රල් මෙඩියන් එකක් තියෙනවා. සෝන් 11ට සෙන්ට්‍රල් මෙඩියන් එකක් තියෙනවා. මම පස්සේ යන්න. හරි. අපි එක්සැම්පල් එකක් බලමු. එතකොට AI UTM zone එකේ 35යි. S 35යි S. S කියලා කියන්නේ මොකද්ද? S කියන්නේ south. South එකේ equator එකෙන් south එකට. ඒ කියන්නේ දැන් ලෝගෝ වල මෙහෙම තියෙනවා. ඒකෙන් south එකේ 35000ක් යටින් තියෙනවා. 35000නේ 300000 3 මිලියන 50 ලක්ෂ 50 50000ක් තියෙන්නේ. එකක් යටින් තියෙන්නේ 85000ක් විතර බෙස්ට් එකට. බටහිරට බරව තමයි තියෙන්නේ. කියන්නේ සෙන්ට්‍රල් මෙන්ඩින් යන රිනිච් දේශාංශින් බෙස්ට් එකට මේ පැත්ත තියෙන්නේ. කියන්නේ ඇමරිකා පැත්තේ වගේ තමයි තියෙන්නේ. එතකොට ඊ වගේ තියෙන බාන මේ සවුත් කියලා කියනවා. ඊට පස්සේ මේ වෙස්ට් කියලා කියනවා. එහෙම නැතුව එතකොට දැන් මේ කෝඩිනේට් ගත්තොත් නෙගටිව් කෝඩිනේට් තමයි එන්නේ. මොකද ඒක තියෙන වෙස්ට් එකේ. ඒකින්ද ඍණ 85000 අරක තියෙන සවුත් එකේ. ඒකින්ද ඍණ 3 ලක්ෂ 3 මිලියන 50 50000 155. ඊට පස්සේ හරි. ඊට මොකද ගන්නේ අපි? ඒකට කියනවා ෆෝල්ස් නෝතින් එක දානවා. ෆෝල්ස් නෝතින් කියලා අපි කියනවා මේ UTM zone එකට force nothing එක මිලියන 10. මිලියන 10ක් meters තියෙනවා. force easing එක 105 meters. එතකොට එහෙම කියලා කියනවා. එතකොට මම කියන්න මොකද්ද ඒක එතන වෙන්නේ කියලා. ඊට පස්සේ එතකොට ඍණ 85000 ධන 105. ඊට පස්සේ 3 මිලියන 50 ලක්ෂ 50000 අපි ධන එකද කෝටි 10 දැම්මා එකතු කරාම අපිට මේ වගේ එනවා. ඇත්තට මොකද්ද මේ මොකද්ද මේ වෙන්නේ? මේ බලන්න මේ මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද ගන්න දැන් මේ මොකද දැන් දැන් මේ ඍණ 85000 තියෙන්නේ. ඍණ දැන් අපි මේ 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 අපි මේක ගත්තොත් ඍණ 85000 කියන්නේ මෙන්න මේ මෙතන ඉඳන් ඍණ 85000කින් තියෙනවා. මෙතන ඉඳන් මෙන්න මේ දැන් මේ ලක්ෂණ AOY AOY කියලා කියන්නේ. දැන් මෙතන ඉඳන් ඍණ 3 ලක්ෂ 3 මිලියන ගණන් තියෙනවා. මිලියන 3ක් තියෙනවා. හරි. ඊට පස්සේ මොකද ගන්න අපි මේ ෆෝල් ලීස්ටින් තියෙන දැන් මෙන්න මෙන්න මේ හරියේ තියෙන හින්දා තමයි ඔය මේ ඍණ ගණන් එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ හරිය තියෙන හින්දා මෙන්න මේ ඔරිජින් මෙතන ඔරිජින් එක තියෙන හින්දා මෙතන මිලියන 3ක ඍණාගයක් සහ 85000ක ඍණාගයක් මේ පැත්තට තියෙනවා. ඒකින්ද අපි මොකද ඔරිජින් එක මෙන්න මෙතනට ගන්න. මේ හරිය තනකින් ගන්න. ඒ කියන්නේ තව ෆෝල්ස් නෝතින් එක මොකද ගන්න? ෆෝල්ස් නෝතින් එක අපි යඩර ගන්න. ෆෝල්ස් නෝතින් y අක්ෂෙන් ෆෝල්ස් නෝතින් ලක්ෂ කෝටි 10කට කෝටි 10ක මීටර්ස් ගානකට අපි ගන්න. ඊට පස්සේ 50000 ලක්ෂ 5 අපි මෙහෙ පැත්තට ඔරිජින් එක ලක්ෂ 5ක ඩිස්ටන්ස් එක ගන්න. එතකොට අපි ඔරිජින් එකෙන් දැන් මෙතන ඔරිජින්. එතකොට දැන් මොකද? එතකොට මේ ඔරිජින් එකට සාපේක්ෂව මේ මොකද ධනාගය. එතකොට අන්නක තමයි AOY කියලා කියන්නේ. මේ ෆෝස් නෝටි කියලා කියන්නේ. එතකොට මේ ඔරිජින් එක මෙන්න මේ හරියේ තියෙන ඔරිජින් එකට සාපේක්ෂව මේක ධනාගය. එච්චරයි. මම දැන් ඊට පස්සේ අපි කතා කරනවා ස්ටේට් ප්ලෑන්. මේ යුනිවර්සල් ට්‍රාන්ස්ෆර්ස් මෙරිගේ ස්ටේට් ප්ලෑන්. ස්ටේට් ප්ලෑන් කියන්නේ මේ US එකට සම්බන්ධ කෝඩිනේට් සිස්ටම් එක. අරක තියෙන ලෝකෙම සාපේක්ෂ කෝඩිනේට් සිස්ටම් එක නේ.
මේක තියන්නේ USA. එතකොට USA එක කොටස් 124කට බෙදලා ඒ එක එක ස්ටේට් වලට sorry zone 124කට බෙදලා දැන් තියෙනවා. දැන් එතකොට ඇමරිකාවේ තියෙන ස්ටේට් යුනයිටඩ් ස්ටේට්ස් කියලා කියන්නේ. එතකොට ස්ටේට් එකකට zone එකක් හෝ කීපයක් එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම zone එකකටම coordinate system එකක් තියෙනවා. පැන කෝඩිනේ සිස්ටම් එක. එතකොට මේක නිකන් ඇමරිකාවට සාත් එක එකක් තමයි තියෙන්නේ. මේ කෝඩිනේස්. දෙමෙදී. මේ කොටස් මේ 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 ස්ටේට් එකට මේ මේ තුනකට බෙදලා. මේ නෙවාඩා කියන එක මේ තුනකට බෙදලා. එහෙනම්. එතකොට එක එක ස්ටේට් ප්ලෑන් එක එක ඒවා එතකොට එක එක ඊච් සෝන් එක එක ප්‍රොජෙක්ෂන් වල තමයි ඉන්නේ. එකක් තියෙනවා ට්‍රාන්ස්වර්ස් මෙරිකේට. ඒ කියන්නේ අර අර සිලින්ඩරේ හැටියට. ඊයස ලැම් සමහර ඒවා තියෙනවා ලැම්බර්ට් කොන්ෆර්මර් කොනි. ඒ කියන්නේ කේතු හැටියට තමයි ඒක පෙන්වන්නේ. එක එක දැන් ඒ කොළඟේ බූ ලක්ෂණ තියෙනවානේ. ඒ බූ ලක්ෂණ වල ගැළපෙන එක ට්‍රාන්ස්වර්ස් වුණොත් ඒක ඒ විදිහට පෙන්වනවා. නැත්තම් ඔය කොනික් කියන්නේ කෝණයකින් හොඳට හොඳටම පෙන්වන්න පුළුවන් නම් ඒක ඒ විදිහට පෙන්වනවා. ඉතින් ඒ වගේ තමයි තියෙන්නේ. ආයි කිව්වොත් ඇමරිකාවට තියෙන වෙනම ස්ටේට් ප්ලෑන් කෝඩ් නේද? ඒක ප්‍රසිද්ධයි. ඒක සෝන් එක 124 බිඳුව තියෙනවා. ඒ 21 එක ස්ටේට් එකේ සෝන් කිහිපයක් එන්න පුළුවන්. ඒක ඒ සෝන් එක එක සෝන් එක එක ප්‍රොජෙක්ෂන් වලට තියෙනවා. මේ බාන් මේ 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 ටෙන්සස් ටෙන්සි මොකක්ද? ඒ ස්ටේට් එකට අදාළ ප්‍රොජෙක්ෂන් ඒක ඒක ප්‍රොජෙක්ෂන් කරන්නේ ලැම්බර්ට් වලින්. අර කොනික් එකකින් ඒක ස්ටෑන්ඩර්ඩ් පැරලල් තමයි. ඒතර මේ ඒතර ඒ ඒ සිතියමේ ඒ සිතියම මේ කොනික් එකක්නේ. කොනික් එක බෙදලා කොනික් කියන්නේ ඒක අර සෙන්ට් විදිහට තමයි තියෙන්නේ. කියන්නේ තැන් දෙකක ඡේදන වෙනවා. ඒ තැන් දෙකේ ඡේදන වෙන මේක තමයි කියන්නේ කෝණේ තමයි 35 මේ අංශක 35යි අංශක 36යි. ඊට පස්සේ සෙන්ට්‍රල් මෙන්ඩින් යන්නේ අර ඒ සිරස් අතර තියෙන එක. සිර ඒ ඒ ඒ මැප් එකට අදාළව සෙන්ට්‍රල් මෙන්ඩින් තමයි ඍණ 86. ඊට පස්සේ ඒකේ ස්කේල් ෆැක්ටර් එක. ඒ කියන්නේ 1 කිලෝමීටරක් පෙන්නන කිලෝමීටර 500. ඊට පස්සේ ලැටිටියුඩ් ඔෆ් ඔරිජින්. ඒක තියෙන ලැටිටියුඩ් එක යස ලොන්ටිටියුඩ් එක ලැටිටියුඩ් කියන්නේ මේ පැත්තට සිරස් අතර ලොන්ටිටියුඩ් කියන්නේ මේ පැත්තට සිරස් අතර ලැටිටියුඩ් කියන්නේ සිරස් අතර මේකයි. ඊට පස්සේ පෝල් ඊස්ටින් කියන්නේ කොච්චර පෝල් ඊස්ටින් කියන්නේ කොහේ කොච්චර කොච්චර ඊස්ට් එක යටට ගන්නවද. ඒ කියන්නේ මේක නෝත් එක අරන් නැහැ යටට අරන් නැහැ x අක්ෂය විතර මේ ලක්ෂ 6ක් මීටර්ස් මේ පැත්තට අරන් තියෙනවා. ඒක තමයි කියන්නේ. එතකොට මේකේ තියෙන පොඩි එකක් මේක ටියුටෝරියල් පටන් ගත්තාම තේරෙන ෆයිල් එකක් තියෙනවා. ඉතින් අර ප්‍රොජෙක්ෂන් ෆයිල් කියන්නේ ෆයිල් කියන්නේ ඔය කෝඩිනේට් සිස්ටම් එක ගබඩා කරන්න පුළුවන් ෆයිල් එක ප්‍රොජෙක්ෂන් ෆයිල්. ඒක මේ තියෙනවා මේ මේක ප්‍රොජෙක්ෂන් එක ට්‍රාන්ස්වර්ස් මෙරිකේට පෙරි ලැටිටියුඩ් ඔෆ් ඔරිජින් බිඳුවයි සෙන්ට්‍රල් මෙඩියන් එක ඍණ 117යි ස්කේල් ෆැක්ටර් මෙහෙමයි ෆෝල්ස් ඊස්ට් මෙහෙමයි ෆෝල්ස් නෝති මෙහෙමයි මොනවා කියලද. මේක එක කෝඩිනේට් සිස්ටම් තියෙනවා ප්‍රී ඩිෆයින් කරපු තියෙනවා කස්ටම් කියලා තියෙනවා. ප්‍රී ඩිෆයින් කියලා කියන්නේ ඒ කියන්නේ CRS එකම ප්‍රී ඩි කෝඩිනේට් රිෆරන්ස් සිස්ටම් එකෙන්ම ප්‍රී ඩිෆයින් කරපු ඒවා. කස්ටම් කියන්නේ යූසර්ට පුළුවන් අපිට එක එක යූසර්ස්ලට පුළුවන්. එතකොට මේ දැන් මේ GA software එකනේ දැන් අපි ලැබ්බල ගන්න මේ වගේ software තමයි. ඒතකොට අපිට පුළුවන් define කරන්න projection. ඊයසින් මේ ඒක එක coordinate system වලින් තව coordinate system වලින් මේක කරන්න පුළුවන්. මේ වගේ පොඩි පොඩි දේවල්. මේ geographic coordinate system දිනන projector coordinate system දිනන. මේක geographic coordinate system projection coordinates. ඒක අපි geographic coordinate system දිබ්බම ඒකට අදාළ Africa Antarctica එහෙම තියෙනවා. ඒක ආසියාවට ගියාම ඒකේ තියෙන ප්‍රොජෙක්ෂන් අපිට ක්ලික් කරලා යන්නේ. ගොතමනි. සමහර එකක් ගත්තොත් maps තියෙනවා. distort
ක්ෂන් කියන මේ අපිට හැම දෙම මැප්පැකෙන් ස්ටෝඩ්ඩ ඉති එක නවතන්න බෑ ඒක නවත් අඩු කරගන්න විදිහක් තමයි කරන්නේ. මේ අඩු කරගන්න විදිහ තමයි මැප් ප්‍රොජෙක්ෂන් අපි පාවිච්චි කරන්නේ. ප්‍රොජෙක්ෂන් සර්ෆේස්. ඒ කියන්නේ සර්ෆේස් එක අපි කොහොමද ඩිස්ටෝර්ඩ් වෙන විදිහ අඩු කරන්නේ කියන තමයි එතන කියන්නේ. එතකොට ඒකට අපි ටයිප් ඇස්පෙක්ට් කේස් කියලා තියෙනවා. එතකොට මේ ටයිප් වල තියෙන කෝන් එක සිලින්ඩර් ප්ලැන. කේස් එකට ටැන්ජන්ට් සෙන්. නෝමල් කෝන් කියන්නේ කෝන් එක, සිලින්ඩර් කියන්නේ සිලින්ඩර් එක, ප්ලැනර් කියන්නේ තලයක්. ඊට පස්සේ ටැන්ජන්ට් කියන්නේ ටැන්ජන්ට් කියන්නේ ටච් වෙන කෝණ ගණන් ටච් වෙන කෝණ ටච් වෙලා යන එක. සෙන් කියන්නේ අර ඡේදන වෙලා යන එක. ඇස්පෙක්ට් කියන්නේ නෝමල් කියන්නේ සිරස් අතර, ට්‍රාන්ස්වර්ස් කියන්නේ තිරස් අතර, ඔබ්ලික් කියන්නේ ඒ අතර අනුපාත බිංදු විද 90 අතර ඕන අගයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වලින් කරන්නේ මොකක් හරි සර්ෆේස් එකක් අපි ඩිස්ටෝඩ් වෙන විදිහට අඩු අවම වෙන විදිහට අපි හදාගන්න. ටැන් කෝණ එක පුළුවන් නම් අපිට يعني අපිට ඕන් ප්‍රදේශය අපිට කෝන් එකකින් අපිට හොඳට පේනවා නම් අපි කෝන් එක යූස් කරනවා. අපිට හොඳ පේන ප්‍රදේශ හොඳට ඩිස්ටෝඩ් වෙන්නේ නැතුව හොඳට පේනවා නම් සිලින්ඩර් එකකින් එනවා නම් අපි. ඒතර දැන් සිලින්ඩර් ක්‍රමය තමයි නෑ. ඊට පස්සේ ටැන්ජන්ට් සෙන් කියලා කියන්නේ දැන් අපිට යම් හොඳ රේඛ හොඳ පළල් ඒරියාක් අපි ඩිස්ටෝඩ් වෙන ඉඳී අඩු ගන්න ඕන අපිට සෙන් එක තමයි පාවිච්චි කරන්නේ. ටැන්ජන්ට් කියන්නේ එක පොඩි කොටසක්. පොඩි කොටසක් අපිට මේ ඊටවස් ඩිස්ටෝඩ් වෙන ඉඳී අඩු ගන්න. නෝමල් ට්‍රාන්ස්වර්ස් කියන්නේ අපිට දැන් අපිට ඕන ඕන විදිහට අපිට දැන් සිලින්ඩර් යනවා. ඒ සිලින්ඩර් ඕන ඕන විදිහට හරවන්න පුළුවන්. ඒ හරවන පැත්ත අනුව අපිට එක එක නම් දානවා. අපිට ඕන ප්‍රදේශය කොහොමද බලන්න ඕනේ අන්න ඒ විදිහට අපිට ඒ කෝණේ ඒ විදිහට හරවගෙන අපිට ඒ මැප් එකක් හදන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි යුනිවර්සල් කියන්නේ ලෝකේ පිළිගත් එක තමයි පිළිගත්ත මුළු ලෝකෙම හදලා තියෙන එක තමයි සිලින්ඩර් එක සිලින්ඩර් එක සෙන්ට් එක ඡේදන වෙන එක සහ ට්‍රාන්ස්වර්ස් එක ඔක තමයි අර UTM යුනිවර්සල් එකෙන් හදන්නේ ඒ වගේ එකක් අපිට ඕන ඕන විදිහට අපිට හදන්න. පිසර් ප්‍රොපර්ටි කියන්නේ දැන් මේකේ තියෙන සර්ෆේස් එකක් ඩිස්ටෝඩ් වෙන්නේ නැති විදිහට හදන්න කියන මේකේ තියෙන ප්‍රොපර්ටි එක. يعني සයිස් එක ඩිස්ටෝඩ් වෙන විදිහට හදාගන්න විදිහ. කම්ෆර්ට් කියන්නේ ෂේප් එක ඩිස්ටෝඩ් වෙන හදන්න. ඩිස්ටන්ස් එක ඩිස්ටෝඩ් වෙන නැති හදාගන්න තමයි. ඒ කියන්නේ සර්කල්ස් කියන පොඩි මතුවා තිනවා ග්‍රේට් සර්කල් ස්මෝල් සර්කල්. ග්‍රේට් සර්කල් කියන්නේ අර ඒ හදන ග්ලෝබ් එකට සමාන ඩයිමීටර් එකක් තියෙන සර්කල් එක. ස්මෝල් සර්කල් කියන්නේ ඊට පොඩි සර්කල් එක. ඊට පස්සේ ප්‍රොසෙස් එක කියන්නේ මම ප්‍රොසෙස් එක කියනවා ප්‍රොසෙස් එක කියලා කියන්නේ ජියෝයිඩ් එක. දැන් මුලින්ම ලෝකෙ තියෙන ජියෝයිඩ් එකක් විදිහට ඊට පස්සේ ඒක අපි ඉලිප්සොයිඩ් එකකට ගැලපෙන ඉලිප්සොයිඩ් එක දානවා. ඒ ඉලිප්සොයිඩ් එක සාපේ හදලා ඒකට හදාලා ග්ලෝබ් එකක් අපි ලෝගෝලයක් හදනවා. ඒකෙන් මැප් එකක් හදනවා. ඒක තමයි ප්‍රොසෙස් එක. සෙන්ට්‍රල් ලයින් කියන්නේ ස්ටෑන්ඩ් පැරල් කියන්නේ දැන් අපි අපි සෙන් වලදී කොටස් දෙකට බෙදෙනවානේ. يعني සෙන්ට්‍රල් කියන්නේ සෙන් එකේදී තැන් දෙකකින් කැරිනවා. එතකොට පැරල් ලයින් දෙකක් එනවා. ස්ටෑන්ඩර්ඩ් පැරල් දෙකක් එනවා. ඒ ස්ටෑන්ඩර්ඩ් සෙන්ට්‍රල් ලයින් කියන්නේ ඒ ස්ටෑන්ඩර්ඩ් පැරල් අතර මධ්‍යන රේඛාව. මැදින් තියෙන රේඛාව. ඒක තමයි සෙන්ට්‍රල් ලයින් කියන්නේ. ස්ටෑන්ඩර්ඩ් පැරල් කියන්නේ අර ඡේදන වෙන ලක්ෂ. ඊට පස්සේ කෝඩිනේට් සිස්ටම් කියන්නේ CRS. ඒක කොටස් දෙකම ජියෝග්‍රැෆික් ප්‍රොජෙක්ෂන්. ජියෝග්‍රැෆික් වලින් කරන්නේ 3D එකක් සහ يعني ඒක ඩිග්‍රි වලින් තමයි ඒක පෙන්වන්නේ. ප්‍රොජෙක්ෂන් කියන්නේ මීටර්ස් වලින් පෙන්වන එක. ඒතර එක්සැම්පල්ස් තමයි යුනිවර්සල් ට්‍රාන්ස්වර්ස් මෙඩික ගේට ස්ටේට් ප්ලෑන්. එතකොට දැන් ප්‍රොජෙක්ට් කෝඩිනේට් රිෆරන්ස් සිස්ටම් තමයි කොට පාවිච්චි කරන්නේ. මොකද ඒක 2D එකක් සහ මීටර්ස් වලින් තමයි පෙන්වන්නේ. හරි. ඊට පස්සේ එක්සැම්පල් එක යුනිවර්සල් ට්‍රාන්ස්වර්ස් මෙඩිකේටර්. මෙඩිකේටර් කියන මනස ඒ ට්‍රාන්ස්වර්ස් යුනිවර්සල් කියලා එකක් වාගෙන් තිනවා. ඒකෙන් තමයි ලෝකෙට පෙන්වන්නේ. ඒක UTM zone 60කින් කඩලා තිනවා. ඒ 60 ඩිග්‍රි 6කින් තමයි තියෙන්නේ. එතකොට ස්ටේට් ප්ලේන් කියන්නේ USA වල ටිකක් බලපාන එක. USA වල විතරයි තියෙන්නේ. ඒක zone 124 පිටියට තියෙනවා.
ඒක දෙක කියන්නේ යුනයිටඩ් ස්ටේට් කියන්නේ ස්ටේට්නේ. ඒ ස්ටේට් එකට සෝන් එකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ ස්ටේට් එකට අදාළව එක එක ලක්ෂණ තියෙනවා. ඕගොල්ලෝ ඕගොල්ලෝ මේ ප්‍රොජෙක්ෂන් වලදී කියන්නේ.